24 වන පරිච්ඡේදය සත්‍යද කටකතාද ආනන්ද හිමි රැස්වීම ශාලාවේ කතිකාසනයේ වෙතට වඩිති ඉහළ අහස් ගැබ වැහි වලාවකින් පිරී ඇත මොහොතකින් වැස්ස ඇද හෙලෙන්නට විය වහලේ මත වැටෙන වෙහි බිඳුවල හඬින් ආනන්ද හිමියන් කියන දෙය පැහැදිලිව නොඇසෙයි අනතුරුව උන්වහන්සේ වැස්ස තුරන්වනතුරු දෑස් පියා නිහඬ වෙති ශාලාවේ සිටින 500ක් රහතුන් වහන්සේලාද නිහඬව දෑස් පියාගෙන සිටින්නේ වැස්ස තුරන්වනතුරුය එහෙත් අහස් කුස පුරවා නැගෙන විදුලි ආලෝකය හා නිහඬතාවය බිඳී යන ගෙරවුම් හඬ සියල්ලෝම අකාර්යක්ෂම කළාක් වැනිය මොහොතකින් ඝන වැස්ස නතර වී සිහින් පොද වැස්ස වැටෙන්නට විය විදුලි කෙටීමෙන් ආස ගෙරවීමෙන් තොර පොද වැස්ස රහතුන් වහන්සේලා කරන මේ සත්කාරයට ආශිර්වාදයක් වැනිය දැන් ආනන්ද හිමි සිය දේශනය ආරම්භ කරයි දිනක් බුදුන් වහන්සේ කෝසල රාජධානියේ කේසපුත්ත නම් කුඩා ගමට වෙඩියා එහි ජීවත් වන වැසියන් හැඳින්නෝයේ කාලාම නම් නාමයෙන් බුදුන් වහන්සේ තම නුවරට වැඩි බව දැනගත් ඔවුන් උන්වහන්සේ හමුවට ගොස් මෙසේ කීවා ස්වාමීනි අප ගමට නොඑක් තවුසන් හා බ්‍රාහ්මණයන් පැමිණෙනවා ඔවුන් තමන්ගේ ධර්මයේ උතුම් බව පමණක් උළුප්පා පෙන්නනවා අන් අයගේ ධර්මයන් පහත් කොට දක්වනවා දැන් අපි අතර සැකය වර්ධනය වී තිබෙනවා මේ සියලු ධර්මයන් අතරින් අපි පිළිපැදිය යුත්තේ කිනම් ධර්මයේද බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා කාලාමේනි ඔබලා සැක කළ යුතු නැත සැක කර ඇත ඔබේ සැකය සාධාරණයි කාලාමේනි යමක් ඇසූ පමණින් ඒ දේ නිවැරදියි නොපිළිගන්න පරම්පරාවෙන් ආහේින්ද යමක් නොපිළිගන්න මෙය මෙසේ විය හැකි අනුමානෙන් ආ යමක් නොපිළිගන්න ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්ද යමක් නොපිළිගන්න තර්කයට එකඟ වූ පමණකින්ද යමක් නොපිළිගන්න කිසියම් න්‍යායකට ගැළපෙන නිසාද යමක් නොපිළිගන්න තමාගේ දෘෂ්ටියට අනුව යමක් නොපිළිගන්න කියන්නාගේ ස්වභාවය අනුව යමක් නොපිළිගන්න තමාගේ ගුරුවරයා වුවද ඔහු කියන දේ ඒ ආකාරයෙන්ම නොපිළිගන්න කාලාමේනි කුසල් අකුසල් පිළිබඳ තම නුවණින්ම විචාරා ඔවුන්ගේ අත්දැකීමෙන්ම දැන යමක් පිළිගන්න නුවණැත්තන් පිළිගත්තේ හා ඔවුන් නොපිළිගත්තේ අනුව කුසල් අකුසල් වෙන් කරගත හැක ඒ අනුව කුසල් කරන්න අකුසල් අත්හරින්න මෙම දේශනාවෙන් පසු මහා කස්සප හිමි නැගිට සභාව අමතයි මෙතෙක් අපි සූත්‍රයන් ඇසූ පසු ඒවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා නොකළෙමු නමුත් මේ කාලාම සූත්‍රය ගැන ඇතැම් අයට කියන්නට යමක් ඇතැයි මට හැඟෙනවා මා හිතන විදියට මේ සූත්‍රය තවත් විස්තර කරගත්තොත් හොඳයි මොකද මෙය ඊටාම වැදගත් සූත්‍රයක් ශාලාවේ වැඩ සිටින රහතුන් වහන්සේලා මහා කස්සප හිමියන්ගේ යෝජනාවට එකඟ වෙති ඔබ වහන්සේ සමග මම එකඟයි අද ආනන්ද හිමියන් කාලාම සූත්‍රය දේශනා කරන විට මට හැඟුණේ බුදුන් වහන්සේ නිදහස් චින්තනය කතරම් අගය කළාද කියායි පොන්න හිමි නැගිට කියයි බුදුන් වහන්සේගේ ධර්මය කෙනෙකුට අභියෝගයට ලක් කරන්නට බෑ කෙනෙකුගේ මනසට නැගෙන ඕනෑම ගැටලුවකට පිළිතුරු ධර්මයෙන්ම සොයාගත හැකි මෙම සූත්‍රය අසන විට එය කදිමට ඔප්පු වෙනවා යැයි කුමාර කස්සප හිමියන් පවසයි නිදහසේ සිතන්නට අනුබල දුන් බුදු හිමියන්ගේ ඒ චින්තනය මීට පෙර නොතිබුණ දෙයක් පුද්ගලයාට සත්‍ය අවබෝධය සඳහා මේ නිදහස අත්‍යවශ්‍ය වෙනවා ඥානවන්තයන් විසින්
තමාගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ධර්මය අවබෝධ කරගන්නවා මිස වෙනත් ප්‍රතිලාභ දෙන මෙවුම් කරුවෙකු පිළිබඳව විශ්වාස නොකරයි. වෙනත් වචනෙන් කියනවා නම් අපේ අවසානික අරමුණ වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුත්කලයාගේ සොයන් අවබෝධය මිස වෙනත් විශ්වාස උපකාර වන්නේ නැහැ. යයි රේවත හිමි පවසයි. ගරු ආනන්ද හිමියනි, ඔබ වහන්සේ මේ සූත්‍රයේ මරණින් පසු ජීවිතය ගැන කොටස විශේෂයෙන් විස්තර කිරීම ගැන ස්තුතියි. මෙම ප්‍රශ්නයට බුදුන් වහන්සේ ඇතැයි නැතැයි නොකියා සිටීමෙන්ම පැහැදිලි වන්නේ අප දැන් මේ මොහොතේ ගත කරන ආකාරය වඩාත්ම වැදගත් බවයි. මරණින් පසු ජීවිතයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් දැන් මේ මොහොතේ කරන දේ තමා වැදගත්. අප කුසල් කිරීමට ගන්නා තීරණය වැදගත් වන්නේ මේ මොහොතටයි. දුකින් මිදීමට නම් සත්වයා පැහැදිලිව සම්මා දිට්ඨිය දැකීම ප්‍රගුණ කළ යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම විප්ලවීය අදහසක් යැයි සුනීත හිමි පවසයි. කාලාම සූත්‍රය පැහැදිලිව සඳහන් කරනවා පොතපතේ ලියවි තිබුණත් විමසහ බැලීමකින් තොරව යමක් සත්‍යයි නිගමනය කරන්නට එපා කියන එක. උන්වහන්සේ තවදුරටත් පවසන්නේ තමන්ගේම ධර්ම විනය විමසා බලා තීරණය කරන්න කියායි. ලියවිලි ඇත්නම් ඒවා අත්උදව්වක් මිස සිතිවිලි වලට ආදේශයක් නොවේ. චුල්ලපන්තක හිමි පවසයි. බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණයට පෙර උන්වහන්සේට පවන් සලන්නට වාසනාව ලද උපවන්ත හිමි කාලාම සූත්‍රය ගැන තවත් යමක් පවසයි. කාලාම සූත්‍රයෙන් පැවසෙන තවත් දෙයක් නම් කෙනෙක් තමන්ගේ අභ්‍යන්තරික දියුණුවේ අධ්‍යක්ීම් හා ඒවායේ ඵල විපාක මෙනෙහි කරනවා මිස එහි සත්‍ය හා අසත්‍ය පිළිබඳ ඇති විවිධ අදහස් ගැන මෙනෙහි නොකළ යුතුය. එය ඉතාම යහපත් කියමන යැයි සුභෝති හිමි පවසයි. බුදුන් වහන්සේ ඉතාම හොඳින් පැහැදිලි කළේ විශ්වාසයන් හා ඇදහිලි කිසි දෙයක් සත්‍යයට අදාළ නැති බවයි. ඒවා සත්‍යවන්නේ විශ්වාස කරනවුන්ගේ මනස් තුළ පමණයි. අප සත්‍යයයි නොදන්නා කියමනක් විශ්වාස කිරීම පමණක් සෑහේයයි කීම සලකා බැලිය යුතුයි. අපි යමක් ඇත්ත බව දන්නවා නම් ධර්මයට විනයටත් එකඟ නම් එය භාරගන්නවා. විශ්වාසයක් අවශ්‍ය නැහැ. අපි භක්තියෙන් විශ්වාස කරන්නේ නොදන්නා දෙය පමණයි. යැයි හිටිවන කාව්‍ය නිර්මාණයේ අතිදක්ෂ වූ වන්ගීස හිමි පවසයි. බුදුන් වහන්සේ අලියා සහ අන්ධ මිනිසුන් ගැන කී උපමා කතාව අමතක කරන්නට එපා යැයි කුමාර කස්සප හිමි පවසයි. ඔබ වහන්සේම එය පවසන්න. අපේ වார்த்தාවට එය කදිම උපමා කතාවක් වේවි. අනික ඔබ වහන්සේ උපමා උපදේශ කතා කීමෙහි දක්ෂයෙක් හැටියටනේ කවුරුත් දන්නේ යැයි මහා කස්සප හිමි පවසයි. බොහෝ ඉස්සර සැවැත් නුවර රජ කෙනෙක් විසුවා. එතුමා පුරෝහිතට කතා කර කීවා උත්පත්තීන් අන්ධ මිනිසුන් පිරිසක් එකතු කර එක තැනකට ගෙන එන්න. ඒ ආවිට මම ඔවුන්ට අලියෙකු පෙන්නනවා කියා. පුරෝහිතත් ඒ විදියට කර ඒ අන්ධයන්ට අලියාගේ ශරීරාංග අත ගාන්නට සැලැස්සුවා. එක් අයෙකුට අලියාගේ කන, තවත් කෙනෙකුට දල, තවත් කෙනෙකුට හොඬවැල, තවත් කෙනෙකුට සිරුර, තවත් කෙනෙකුට කකුල, තවත් කෙනෙකුට පසුගාතය, තවත් කෙනෙකුට වලිගය, තව කෙනෙකුට වල්ග කෙළවර කිඳි අත ගෑමට සැලැස්සුවා. හැම දෙනාම කීවා මේ තමයි අලියා කියා. මේ විදියට පුරෝහිත අන්ධයන්ට අලියා පෙන්වුවාට පස්සේ රජු වෙතට ගිහින් කීවා ස්වාමීනි, මන් අන්ධයන්ට අලියාව පෙන්නුවා කියා. රජතුමා
අලියා සහ අන්ද මිනිසුන් සිට තැනට ගිහින් ඇසුවා ඔබ හැම දිනාම අලියා දුටුවාද කියා ඒ අය පිළිතුරු දුන්නා එහිමයි කියා එහෙනම් අලියා මොන වාගේදයි මට විස්තර කරන්න යයි රජතුමා කීවා හිස අතගේ අන්දයා කීවා අලියා කලයක් වගේ කියා කන අතගේ අය කීවා අලියා හරියට කුල්ලක් වගේ කියා දල අතගේ අය කීවා අලියා හරියට නගුලක් වගේ කියා හොඬවැල අතගේ අය කීවා අලියා හරියට නගුලේ පොල්ල වගේ කියා සිරුර අතගේ අය කීවා අලියා හරියට ලොකු ගබඩාවක් වගේ කියා ගාතේ අතගේ මිනිසා කීවා අලියා හරියට වන් ගෙඩියක් වගේ කියා වල්ගේ අතගේ අය කීවා අලියා හරියටම කොස්සක් වගේය කියා මේ අන්දයන් හැමදිනාම අලියා විස්තර කළ පසු වාද කරන්නට පටන් ගත්තා කෑ ගසමින් යටි ගිරියෙන් හඬ නගමින් එකිනෙකාට බැන ගත්තා හැමදිනාම තම තමන්ගේ මතයේ එල්බගෙන සිටියා වාදය ගැටුමක් වුණා රජතුමා සිනාසෙමින් බලා සිටියා බුදු හිමියන් කීවා මහණෙනි මේ බලන්න මේ නොයෙකුත් දෘෂ්ටිවාදීන් අන්ධයන් වගේ ඔවුන් යම් යම් දේවල් සුළු කොටසක් දැන විස්තර කරනවා ධර්මය මේ ආකාරයි කියා අනතුරුව උන්වහන්සේ කීවා බමුණන් හා තවුසන් තම තමන්ගේ දසුන්හි එල්බ සිටිති එක පැත්තක් පමණක් දකින්නෝ සටන් කරමින් වාද විවාද කරති කියා මා හිතන්නේ බුදුන් වහන්සේ මේ උපමා කතාවෙන් මත හා විශ්වාස අපූර්වට පෙන්වා දෙනවා බුදුන් වහන්සේ මේ උදාහරණ කතාව දේශනා කළ අවස්ථාවේ සිටි රාතුන් වහන්සේලා කිහිප දෙනෙක් අදත් මෙහි සිටිනවා යයි මහා කස්සප හිමි පවසයි අපි විශ්වාසයක් දරා ඉන්නවා නම් එය සත්‍යක් වෙන්න ඕනේ අනෙක් අතට අපි සත්‍ය දරාගත යුතු නම් එය විශ්වාසය යයි කියන්න වෙනවා රේවත හිමි පවසයි බුදුන් වහන්සේ දේශනා කළේ විශ්වාසයන් තීරණය කළ යුත්තේ එහි යහපත මතය කියායි කුමාර කස්සප හිමි පවසයි යමක් හොඳයි තීරණය කිරීමේදී බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ එහි ඵල විපාක ගැන සිතන ලෙසයි එය තමන්ට හෝ වෙන අයෙකුට හානි කරනම් එය අයහපත් යමක් තමන්ටත් අන් අයටත් සුබදායිනම් එය යහපත් මේ අනුව යමෙකුට දර්ශනයන් හෝ දෘෂ්ටීන්ගෙන් තොරව යහපත් පුද්ගලයෙකු විය හැකි දෘෂ්ටීන් හා මත විශ්වාසයේ ඇත්තේ එයට පරස්පර ප්‍රතිඵල බව බුදුන් වහන්සේ වදාළා ඒවායින් මිනිස්සු හානිකර දේවල් කරන්නට පෙළඹෙනවා දෘෂ්ටියක එල්බගත් තැනැත්තා තමන් සත්‍යයයි විශ්වාස කරනවා ඒ නිසා ඒ විශ්වාස හිස් මුදුනින් තබනවා ඒවාට එළුම් කරගෙන බැඳෙනවා එයින් අර්බුද ඉස්මතු වෙලා බොහෝ විට යුද්ධ පවා ඇතිවෙනවා යයි චුල්ල පන්තක හිමි පවසයි හොඳ ක්‍රියාවන් ඇතිවන්නේ හොඳ මානසික තත්වයකින් මේන් අදහස් කරන්නේ භාවනාව යහපත් දිවියකට මාර්ගයේ බවයි භාවනාව ප්‍රගුණ කරන අයෙකුට ඊළඟ භවය ගැන තැවෙන්න අවශ්‍ය නැහැ වෙනත් පිටස්තර බලයන්ගෙන් යෙපෙන්නට අවශ්‍ය නැහැ මේ කාලාම සූත්‍රයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණය මත භාවනා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා යැයි භාවනාවෙහි අගතැන්පත් රේවත හිමි පවසයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපේ සිතවිලි පරිස්සමින් විග්‍රහ කර බලන්න කියා සිතුවිලි වලට යහපත් බව මෙනෙහි කිරීමට හොඳම ක්‍රමය භාවනාවයි එවිට
ඒවා වැදගත්ද නොවැදගත්ද කියා තීරණය කළ හැකි ඒවා අත්තර දමන්නද නැතහොත් භාවිතා කරගන්නද කියා තීරණය කළ හැකි ඔබ හැමෝටම විමර්ශක සූත්‍රය මතක ඇති නේද යයි උපවාන හිමි අසයි සූත්‍රයට අනුව ඔබ හැම බුදුන් වහන්සේ පවා විමසිය යුතුයි එවිට බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ එක්ද නැද්ද යන්න තීරණය කළ හැකි ආනන්ද හිමි පවසයි බුදු හිමියන්ගේ පරිනිර්වාණයට මද කලකට පෙර අප භෝග ග්‍රාමයට ගියා එහි ඇති ආනන්ද චෛත්‍යයේ අභියසදී උන්වහන්සේ සතර මහා ප්‍රදේශ සඳහන් කළා මතකද ධර්මයන් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වූ විට මේ සතර මහා ප්‍රදේශ උපයෝගී කරගත යුතුයයි රේවත හිමි පවසයි ආනන්ද හිමියනි මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ඒ සතර මහා ප්‍රදේශයන් පිළිබඳව විස්තරයක් කළොත් එය අපගේ මෙම කටයුත්තට ඉතාම උචිත වේවි යයි මහා කස්සප හිමි පවසයි භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ අසන ලද්දේයි කී පමණින් පිළි නොගෙන ධර්ම විනය හා ගැලපේදයි බලා ගැලපේ නම් බාර ගන්න සංඝයාගෙන් මේ අසන ලද්දේයි කී පමණින් පිළි නොගෙන ධර්ම විනය හා ගැලපේදයි බලා ගැලපේ නම් බාර ගන්න බොහෝ පඬිත තිරුණතින් මේ අසන ලද්දේයි කී පමණින් පිළි නොගෙන ධර්ම හා විනය ගැලපේදයි බලා ගැලපේ නම් බාර ගන්න උගත් තිරුන් වහන්සේ කෙනෙකුගෙන් අසන ලද්දේයි පිළි නොගෙන ධර්ම විනය හා ගැලපේදයි බලා ගැලපේ නම් බාර ගන්න යයි ආනන්ද හිමි එම සතර මහා ප්‍රදේශ සැකවින් විස්තර කළේය තමා දන්නේයි සාතික වශයෙන් කිරණ ගුරුවරුන්ගෙන් විය හැකි හානි බුදුන් වහන්සේ සැබවින්ම තීරුම් ගත්තා ඒ අය මිත්‍යා විශ්වාසයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් යුත් අය විය හැකි එවන් අයගෙන් ධර්මයේ නිර්මලතාවයටත් කැලලක් ඇති විය හැකි ගෝලයන් ඇතැම් විට ගුරුන්ගේ වැරදි මඟ ගිය අවස්ථා එමටයි යයි සුභූති හිමි පවසයි මට මුලින්ම සිහිපත් වන්නේ අඟුලිමාල හාමුදුරුවන්ගේ කතාවයි ඔහු සැබවින්ම ගුරුවරයා නිසා නොමග ගියා නමුත් බුදු හිමියන්ගේ මහා කරුණාවෙන් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරගත්තා යයි සුනීත හිමි පවසයි අඟුලිමාල කතාවෙහි අපට ඉගෙන ගන්න නොයෙකුත් පාඩම් තිබෙනවා අපි මේවා මතක් කිරීමට කාලය ගන්නවා වැඩිද කියා මට සිතෙනවා නමුත් ඒ හැම එකක්ම වාගේ වැදගත් ගරු සුනීත හිමියනි මේ ගැන ඔබ මතක් කළ නිසා ඔබ වහන්සේම අපට ඒ කතාව පැහැදිලි කරන්න යයි මහා කස්සප හිමි පවසයි සුනීත හිමි අඟුලිමාල කියමින් කතාව ආරම්භයි අඟුලිමාල පසේ නදී කොසල් රජතුමාගේ පුරোহিত බ්‍රාහ්මණයාගේ පුත්‍රයයි අඟුලිමාලගේ මව මන්තානි අඟුලිමාල කියන්නේ ඔහුගේ සැබෑ නම නොවේ එය පසුව දරුණු අපරාධ කරද්දී ඔහුට ඊදු අන්වර්ථ නමක් උපතින් ඔහුගේ නම අහිංසක ලස්සන රෝසපුවෙන් යුතු අහිංසක ඉතාම නැනවත් හැම විශේෂයකටම අති දක්ෂයි දෙමාපියන් තීරණය කළ ඔහුව ගාන්ධාරයේ අගනුවර වූ තක්ෂිලාවට යවන්න අහිංසක තක්ෂිලාවේදී පුරුදු පරිදි හැම දෙයම ඉතාම හොඳින් හැදෑරුවා ගණිතය විද්‍යාව භාෂා ශාස්ත්‍රය කලාව දර්ශනය ක්‍රීඩා සමාජ විද්‍යාව ආදී හැම දෙයක්ම හොඳින් ප්‍රගුණ කළා මුලදී මේ දක්ෂ තරුණයාට බොහෝ මිතුරන් සිටියා හැම දිනම ඔහුට කැමති වුණා හැම දෙෙම වඩ වඩාත් හොඳට කරමින් කැපී පෙනෙද්දී
ජනප්‍රියත්වයට පත් වුණා. වෙන කිසිම කෙනෙකුට කිසිම අයුරකින් ඔහුව පඩදවන්නට බැරි වුණා. ඒ නිසා අනෙක් සිසුන් අතරේ ඊර්ෂ්‍යාව හටගත්තා. තක්ෂිලා සිප්හලෙහි ඔහුගේ එක් ගුරුවරයෙක් සිටියා. මූලික ගුරු උපදේශක හැටියට මේ ගුරුතුමා අහිංසකගේ විශ්වාසය සහ මුලින්ම දිනා ගත්තා. වැඩිහිටි ගුරුවරයා මේ තරුණ අහිංසකගේ සිතවිලි හැඩගැස්සුවා. කෝසලෙන් ආ තරුණ ගෝලයාට ඔහු බොහෝසේ ආදරය කළා. මේ දෙදෙනා අතර ඇති ඌයේ පිය පුතු වැනි සම්බන්ධතාවය. බොහෝ විට අහිංසක ගුරුතුමාගේ නිවසටත් ගියා. ඇත්තෙන්ම ගුරුතුමා අහිංසකව උනන්දු කෙරෙව්වා මේ තමාගේම ගෙදර ලෙස සිතන්නට. නිදහසේ විවේකයේ සිටි කාලය අහිංසක ගත කළේ මේ නිවහනේ. සාමාන්‍යයෙන් මේ ගුරුවරුන් විවාහ වන්නේ ජීවිතයේ පසු කාලයේ. මේ ගුරුවරයාත් විවාහ වුණේ 45 වෙනි වියේදී 16 හැවිරිදී දැරියක් සමග. යැයි සුනීත හිමි පවසයි. ගුරුතුමාගේ බිරිඳ අහිංසකට සැලකුවේ ලාබාල සහෝදරයෙකුට වගේ. අර ඊර්ෂ්‍යාකාර සිසුන් දැක්කා ගුරුතුමා බිරිඳ හා අහිංසක අතර ඇති වූ සමීපතාවය. අහිංසකව විනාශ කරන්නට මෙය හොඳ අවස්ථාවක් යැයි ඔවුන්ට සිතුණා. ඉතින් ඒ අය අහිංසකත් තරුණ ගුරු බිරිඳත් අතර යම් අයත සම්බන්ධයක් තිබෙනවාය කියා ඕපදූප පතුරවන්නට පටන් ගත්තා. වැඩිකල් යානොදී ගුරුතුමාටත් මෙය ආරංචි වුණා. මුලින්ම ඔහු එය විශ්වාස කළේ නැහැ. ගුරුතුමා අහිංසකව විශ්වාස කළා. නමුත් අර ඊර්ෂ්‍යාකාර ළමයින් දෝෂාරෝපණ නතර කළේ නැහැ. නොනවතීම ඕපාදූප පැතිරුවා. කණ්ඩායමම එකතු වෙලා ගුරුතුමා ළඟට ගිහින් බොරු කීවා. ඒත් ගුරුතුමා එය විශ්වාස කළේ නැහැ. ගෝල පිරිස නැවත නැවතත් එම සිද්ධිය කියන විට ගුරුතුමා අහිංසකව සැක කරන්නට පටන් ගත්තා. ගෝලයන්ගේ බොරු වලින් ඔහුගේ මනසත් ව්‍යාකූල වුණා. කෙසේ වුවත් ඔහු තරුණ සුන්දර ගැහැණියක් විවාහ කරගත් මැදිවියේ මිනිසෙක්. අහිංසක තවම තරුණයි, කඩවසම්. මේ දෙදෙනා අතර ආකර්ෂණයක් ඇතිවීම යුක්ති සහගතයයි ගුරුතුමා කල්පනා කළා. ගුරුතුමා සිතුවා ඇත්තෙන්ම තම තරුණ බිරිඳත් අහිංසකත් අතර අනියම් සම්බන්ධතාවයක් ඇතිය කියා. ඔහු තම බිරිඳගෙන් මේ ගැන විමසුවා. ඇ එවැනි සම්බන්ධතාවයක් නැහැ කියා තරයේම කීවා. නමුත් දැඩි ඊර්ෂ්‍යාවෙන් සිටි ගුරුතුමා ඇයව විශ්වාස කළේ නැහැ. ගුරුතුමා අහිංසකකින් පිළිගන්නට තීරණය කළා. මුලින්ම හිතුවා ඔහුව මරා දමන්න, ඒ නැත්නම් කාට හරි කියා මරවන්න. ඊළඟට හිතුවා තමන් මේ තරුණයාගේ ගුරුවරයා නිසා එය තමන්ගේ තත්ත්වයට හරි නැහැ කියා. අන්තිමේදී ඔහු අහිංසකව තම මැදිරියට කැඳවා, මා දන්නවා නුඹ මගේ බිරිඳ එක්ක සම්බන්ධයි. මම නුඹට මේට සමාව දෙන්නේ නැහැ. මොකද නුඹ මගේ පවුලේම කෙනෙක් වාගේ හිටිය නිසා කියා කීවා. අහිංසක දැඩි වේදනාවට පත් වුණා. මෙලෙස වැරදි ආකාරයට දෝෂාරෝපණයට ලක්වීමෙන් අහිංසක ලැජ්ජාවට පත් වුණා. ගුරුතුමාට කීවා, ගුරුතුමනි, මං දෙවුරා කියන්නම්. ඔබට හෝ ඔබගේ බිරිඳට මම කිසිම වරදක් කර නැහැ කියා. ගුරුතුමා අහිංසකව විශ්වාස කළේම නැහැ. ඔහුගේ මනස කිතරම් වෙනස් වෙලාද කියතොත් අර බොරු සේරම ඇත්ත විදියට සිතුවා. ඔහු අහිංසකට කීවා, සමාව දෙන්න හැකි එකම විදිය නම් මිනිසුන් දහසක් මැරීම කියා. ඒ අය මරා ඒ හැම අයෙකුගේම දකුණු මහපට ඇඟිල්ල කපා මට ගෙනත් දෙන්න කියා. ගුරුතුමා මේ සිද්ධිය ඒ තරම් ගැඹුරට සොයා බලන්නට
නැතිව ඇති නැත්නම් ගෝලයාගේ අහිංසකත්වය තේරුම් ගන්නවානේ ගුරුවරයා නිසා නොමක ගිය ගෝලයෙකු ගැන කීමට එය හොඳම උදාහරණ කතාවක් යයි කුමාර කස්සප හිමි පවසයි අහිංසක හොඳටම කම්පා වුණා මේ වගේ දුෂ්ට කාර්යයක් කරන්නට තමන්ට බැරි බව අහිංසක හොඳින්ම දැන සිටියා ඒ ටික ගුරුතුමාටත් කියා සිටියා වෙන වචනයක්වත් නොදොඩා ගුරුතුමා අහිංසකව ගේ නිරපුවා මේ ආරංචිය නිසාම අහිංසකව සිප් හලෙනුත් නිරපුවා අහිංසක හොඳටම කම්පා වෙලා කොසල් රට තම දෙමාපියන් වෙතට ගියා පියා විශ්වාස කළේ ගුරුතුමාවයි අහිංසක සමග දැඩිව කෝප වුණා ඔහුට ඇහුම් කන් නොදී ගෙදරින් එළෙව්වා අහිංසකගේ මව නම් ඔහුව විශ්වාස කළා ඒ තම සැමියාට විරුද්ධ වන්නට ඇයට පෙරි වුණා මේ නිසා පුතුට උදව් කරන්නට පෙරි වුණා ඈ අහිංසකට දැඩිව ආදරය කළ නිසා ඇගේ හදවතත් බිඳුණා අහිංසක ඊළඟට විවාහ වන්න සිටි තරුණියගේ නිවහනට ගියේ ඒ අයවත් තීරුම් ගනීද කියා සිතා ඒ වෙනුවට ඒ අය විවාහය නොකරන්න තීරණය කළා විතරක් නොවේ අහිංසකට ඒ ගෙදරත් තහනම් කළා මේ නිന്ദා අපහාස නිසාම අහිංසකගේ මනස විකල් වුණා ඔහුට මතක් වුණා ගුරුතුමාගේ ඉල්ලීම සමාව ලැබීමට නම් මිනිස් මාපට ඇඟිලි දහසක් එකතු කරන්නට ඔහු තීරණය කළා යයි සුනීත හිමි පවසයි අසරණ අහිංසක ඔහුට උගන්වන්න හොඳ ගුරුවරයෙකු හමු වුණා නම් ඒ මොහොතේම උනත් ඔහුව බේරා ගන්න තිබුණා යයි රේවත හිමි කියයි අවාසනාවකට වගේ එහෙම ගුරුවරයෙක් මුණ ගැහුනේ නැහැ අහිංසක මිනි මරන්න පටන් ගත්තේ පලිකන්න වගේ ඔහු මේ කාර්යය පටන් ගත්තේ තම ගුරුවරයාගේ ඉල්ලීම හැකි තරම් ඉක්මනින් ඉටු කරන්න හිතාගෙන ඉතින් ඔහුට හමු වූ ඕනෑම අයෙක් මරන්න තරම් ඔහු දරදඬු වුණා ඒ අය මැරූ පසු පිහියකින් ඒ අයගේ දකුණු මහපටැඟිල්ල කපා ගෙලවට මාලයක් විදියට අමුණා ගත්තා කෙමින් කෙමින් ඇඟිලි මාලය දික්ුණා ඊට පස්සේ තමයි ඔහුට අඟුලිමාල යන අන්වර්ථ නාමය පටබැඳුනේ හැමෝම ඔහුට බය වුණා රාත්‍රියට හැමෝම දොර කුළුලා ගත්තා ඔහු ජීවත් වන වනාන්තරයට යාමට බය වුණා කෝසල රාජධානියම බිහිතින් ඇලලිලා ගියා මේ දරුණු අපරාධකාරයා රජතුමාටත් ලොකු හිසරදයක් වුණා පීඩනයක් වුණා මොකද ඔහු අල්ලා ගැනීමටගත් සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වුන නිසා රජතුමාගේ බලකායන්ට මිනි මරුවාව අල්ලා ගැනීමට බැරි නිසා රජතුමා හේවායන් 500ක් සමග වනාන්තරයට ගියේ අඟුලිමාලව අල්ලා මරා දමන්න ඒ වගේම ඔහුගේ මෑණියන්ට ආරංචි වුණා රජතුමා තම පුත්‍රයාව මරන්නට යනවා කියා ඒ නිසා ඇය ඔහුව බේරා ගන්න සිතා වනාන්තරයට ගියා මේ අතර බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදී ලොව දෙස බලන විට ඇඟිලි 999ක් කරවටාලාගෙන සිටින අඟුලිමාලව දිවසින් දුටුවා මන්තානි බෙමිණිය අඟුලිමාලට ලන්වන හැටිත් උන්වහන්සේ දිවසින් දුටුවා ඇය නිසකවම ඔහුගේ දහස්වන දඩේම වෙන බව දුටු බුදුන් වහන්සේ අඟුලිමාලව ආනන්තරීය පාප කර්මෙන් මුදවන්නට ක්ෂණිකව වනාන්තරයට වැඩියා එක් පසකින් මන්තානි බෙමිණිය එනවා අනෙක් පසින් අඟුලිමාල බුදු හිමියන් ඒ මැදට ගියා අඟුලිමාලගේ බැල්ම බුදු හිමියන් වෙතට ගියා ඉතින් ඔහු ඇඟිලි දහස සම්පූර්ණ කිරීමට හැකිය සිතා සතුටින් බුදුන් වහන්සේ වෙතට ගියා නමුත් බුදුන් වහන්සේ සිය අසාමාන්‍ය ඊර්ති බලෙන් ඉදිරියට ගමන් ගනිද්දී අඟුලිමාලට උන්වහන්සේව අල්ලා ගන්නට බැරි වුණා අඟුලිමාල
कोई तरम इदिरियत दिवुवत बुधु हिमियांट लन्वन्नत बेरिवुना मेविदियत कीप वतावा तेत्करला लन्वेन्न बेरिव कोपेट पत अंगुलिमाल मुंडु महन ओम हितु किया कैगेसुआ बुधु हिमी आपसुहरी अंगुलिमालत मुनदी मा नवती सिटिन्नी उबद नवतिन्न यै कीवा अंगुलिमालत मी कथाव वेटहुने नहे मुडु महन उब यन गमन्मग मट नवतिन्ने यै कियान्नी एई मन नवतुनाय कीवे मं किसिम पन एति सतिकु मरन्ने नेतिनिसा मन तवतुरटत काटवत हिंसावक करन्ने नेतिनिसा नमुत उब अन आयत हिंसा किरीम नवत्ता नहे इतिन मा नवतिला नमुत उब ताम नवतिला नहे यै बुधु हिमियन पिलितुरु दुन्ना अंगुलिमाल टिकिन टिक संसुन्नुना बुधुन हंसे की दे ओहुट वेटहुना तमा वेतट इन मे वीरिवंतया दुटुआम तम किनिस बिमहिला अर एंगिली मालेद विसिकला तमाव मुदवाग नेमट मे इन्ने सम्मा संबुधु हिमियन बवट ओहुट वेटहुना अंगुलिमाल बुधुनगे दिपालंग वेंदवेटी हंडमिन महानवान्नट अवसर आयद सिटिया बुधुन वहांसे अंगुलिमालव एहि भिक्षु भावेन पेविदिकला बुधु हिमियन अंगुलिमाल समग पेरला आरामेट वेडियाट पसु अंगुलिमाल हिमियन्ट भावना करन्नट उपदेश तुन्ना यै सुनीत हिमि पवसाई बुधु हिमियन गे जीविते करुणान्वित क्रिया निमक नहें ए हेम एकम कियन्नट कल वेला मदि उब हेम मगे कथाव दन्नवा नैद बुधु हिमियन माव बारनुगन्न मा केनहिलुन्गे गोदुर बवट पत्तुला यै सोपाक हिमि पवसाई मम वसुरु उसवागिन गिय हीन क्षुत्रेक बुधुन वहांसे तमै एवित माव मुदागत्ते यै सुनीत हिमि पवसाई रजतुमा अंगुलिमाल सोयन्न गिहिन मुकक्द उने यै उपालिहिमि विमसाई कोसल रजु हमुदावत समग वनांतरेट यन्नट पेर बुधु हिमियन दकिन्न आरामेट गिया बुधुन वहांसे विमसुवा रजतुमनि मीतरम हमुदावत मुकटद बिंबिसार रजुन हा युद्ध करनवाद एनत्नम लिच्छवीन समग हो विनत रटक समग युद्धट यनवाद नह स्वामीनि अपि अंगुलिमाल अल्लन्नट यनवा दनटमत पौल गणनावा मे मिनिसानिसा विनाश विला यै रजितुमा कीवा ओय कीन अंगुलिमाल दन मगे शासनेट अतुल्वलानम ओब मुकद करन्नी यै बुधुन वहांसे रजितुमा देस बला सिनासे असुवा रजु पुदुमवी कीवा मन ओब वहांसेगे अनिक श्रावके कुट दक्वन गौरवेम उन्वहांसेट दक्वनवा किया इतिन बुधु हिमियन अंगुलिमालव पिन्वा रजुट कीवा मे इन्ने ओब सोयन केना किया नमुत मेवन विट हिस मुडु करला कहा सेवरक पोरवला सांसुंग सिटिनिसा ओहु अंदुना गन्नट बेरिउना रजतुमा भयउना मुनवा करन्न दैनो देन तृष्णिंबूतव बला सिटिया बुधुन वहांसे कीवा रजतुमनी तव दुरटत भयवन्नट हेतुवक नहे अंगुलिमाल देन मगे शासनये भिक्षुवक किया मे विनसिन सित सहल्लु करगत रजु अंगुलिमाल वेतट गिया अंगुलिमालट अवश्य पिरिकर आदिय पिरिनमीमट रजतुमा इदिरिपत उना अंतिमेदी कोसल रजु बुधुन वहांसे देसट हेरी कीवा उब वहांसेट अनेक वारयक स्तुति रजतुमा बुधुन वहांसे इदिरिये वेंदवेटी निक्म गिया यै सुनीत हिमि पवसाई अंगुलिमाल हिमिगे महान दिव्य मुनवगेद यै उपवान हिमि
විමසයි. උන්වහන්සේ ධෛර්යයෙන් භවනා කරා. එය ඔහුට පහසු උනේ නැහැ. අතීත නුහුරු ක්‍රියාවන් හිතට වද දෙමින් නොයෙක් භීෂණ දසුන් මෙවුනා. තමා අන් අයට දුන් වද වේදනාවන් මර ලතෝනි ඇසෙන්නට උනා. පිඩු සිඟා වඩින විට ඔහු අතින් මෙරොන් කෑ අයගේ නෑ හිතවතුන් ගල් මුල් විසි කරමින් අපහාස කළා. ඒ අය රජුන් හෝ බුදු හිමියන් වාගේ සමාව දෙන අය නොවේ. සුනීත හිමි පිළිතුරු දුන්නා. අන්තිමේදී කුමක්ද උනේ? සුබෝධ හිමි විමසයි. ධෛර්යෙන් භාවනා කර අන්තිමේදී රහත් ඵල ලැබුවා. මිනි මරුවෙකුට උනත් වෙනස් වෙලා නිවන් දකින්නට පුළුවන් කියන එක මුළු මිනිස් සංහතියටම හොඳ පාඩමක් වුණා යයි සුනීත හිමි පවසයි. රහත් වීමෙන් පසු උන්වහන්සේගේ ජීවිතය ගැන කියනවාද යයි උපවාන හිමි පවසයි. අභ්‍යන්තරේ නම් වෙනසක් ඇති වුණා. නමුත් ඔහුගේ පෙර ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල වලින් නම් මිදෙන්නට බැරි වුණා. නපුරු දාමරිකේක් ලෙසට ඔහු ඇති කරගත් අපකීර්ති නාමයක් කාලයක් පැවතුණා. මිනිසුන්ටත් ඒ දරුණු අතීතය අමතක කරන්නට බැරි වුණා යයි සුනීත හිමි පවසයි. උන්වහන්සේගෙන් ශාසනයට සිදු වූ විශේෂ මෙහෙවර කිව හැකිද? අමතක නොවන යමක්ද යයි ආනන්ද හිමි විමසයි. දිනක් අඟුලිමාල හිමියන් සැවැත් නුවර පිටුසිඟා වඩින විට ගැහැණියක් වේදනාවෙන් කෑගසනවා ඇසුණා. ඒ හඬ ආ ඉසව්ව සොයාගෙන යන විට දරු ප්‍රසූතියට සූදානම් වූ ගැහැණියක් ප්‍රසව වේදනාවෙන් දරුවා බීකරගත නොහැකිව සිටිනවා දැක්කා. අඟුලිමාල හිමි බුදුන් වහන්සේ සොයා ගිහින් මේ ගැන කීවා. උන්වහන්සේ කීවා ඒ ගැබිනි මව වෙතට ගිහින් මේ සත්‍ය වදන් කියන්න කියා. සොයුරිය මා රහත් ඵල ලැබූ දා පටන් මා දැනුවත් කිසිම සත්වයකට හානියක් කර හෝ ප්‍රාණඝාතය කර නැහැ. මේ සත්‍යයේ බලෙන් ඔබ සුවපත් වේවා. ඔබේ නූපන් දරුවා සුවපත් වේවා. අඟුලිමාල හිමියන් බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටි ඒ සැනින්ම අර අසරණ ගෙහණිය සොයා ගියා. තිර කඩකින් ඇගින් වෙන්ව හිඳ ඔහු බුදුන් වහන්සේ කී ආකාරයටම ඒ වදන් ප්‍රකාශ කළා. ඒ සැනින්ම ගැබිනිය දරුවාව ප්‍රසූත කළා. කිසිම වේදනාවකින් තොරව දෙදෙනාම සුවෙන්. අද දක්වාම මේ අඟුලිමාල පිරිත එවැනි අවස්ථාවලට උපයෝගී කරගන්නවා. එයින් හැම විටම යහපතක්ම වෙනවා යයි සුනීත හිමි සතුටින් පවසයි. ගරු සුනීත හිමියනි, අඟුලිමාල රහතුන් වහන්සේට අවසානයේ මොකක්ද උනේ යයි උපාලි හිමි විමසයි. උන්වහන්සේට හුදකලාව වනගත වෙන්නට උවමනා වුණා. ජීවිතයේ ඉතිරි කාලයම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළා. කරදරයකට අනතුරකට පත් වූවන්ට මෛත්‍රියේ කිරණ පතුරවා හැරියා. මා දන්නවා උන්වහන්සේ පෙනෙන නොපෙනෙන සත්වයන් රාශියකට සුවය ලබා දුන්නා. උන්වහන්සේ පිරිනිවනට පත්වන විට මමත් ළඟ හිටියා යයි සුනීත හිමි පවසයි. බුදු හිමියන් වර අඟුලිමාල රහතුන් වහන්සේ ගැන මෙසේ කීවා යයි ආනන්ද හිමි පවසයි. අකුසල් බලයෙන් කළ කුසලින්නේ වැසියකි තරමට රැස් කරගන්නේ. නම් ඔහු මේ ලෝකය බබලන්නේ වලාකුලින් මිදි පොන් සඳ මෙන්නේ. මේ තරම් මිනිසුන් මරා දෙමෝ කෙනෙක් නිවන් දකින්නේ කොහොමද කියා ගොඩක් අය නිතරම බුදු හිමියන්ගෙන් ප්‍රශ්න ඇසුවා යයි ආනන්ද හිමි පැවසුවා. බුදුන් වහන්සේ පැවසුවා, මහණෙනි, අඟුලිමාල මේ තරම් නපුරු දෙයක් කළේ කල්යාණ මිතුරන් හා හොඳ ගුරුවරුන් නැතිකමින්. ගුරුවරයාගේ ක්‍රියාකාරකමින්
ඔහුගේ මනස ව්‍යාකූල වුණා උමතු වුණා කෙසේ වුණත් පසුව ඔහුට සංඝ සමාජයේ හොඳ මිතුරන් හා හොඳ ගුරුවරුන් ඇසුරට ලැබුණා ඔවුන්ගේ උදව්වෙන් හා අවවාදයෙන් ඔහු නිවැරදි මාර්ගයට යොමු වුණා ඔහු කළ සියලු අකුසල් අභිභවා කුසල කර්ම බලවත් වුණා මනස සම්පූර්ණයෙන්ම නිරවුල් වුණා සියලු කෙලෙසුන්ගෙන් මිදුණා බුදුන් වහන්සේ වරක් පැවසුවා කල්යාණ මිතුරන් නැතිව නිවන් අවබෝධ කර ගැනීම ඉතාම අපහසුයි කියා කල්යාණ මිතුරන් හැම විටම ඔබට සත්‍යම කියයි ඔබේ පසුපසින් මෙහිඳ වරදින් ඈත් කරයි එවන් මිතුරන් නැතිව කෙනෙකුට දහම් ආලෝකය ලබන්නට බැහැ යයි රේවත හිමි පවසයි ගුරුවරුන්ගේ අගය අමුතුවෙන් කිව යුතු නැහැ ඉබේම පැහැදිලි වෙනවා යයි සුපෝති හිමි පවසයි ගුරුවරයාගේ වගකීම ගෝලයා හරිමග යැවීමයි කුසලයට නැඹුරු කරවීමයි නිවන් මඟ පෙන්වා දී ඒ මාර්ගයටම යොමු කිරීමයි මහා කස්සප හිමි අසුනින් නැගී යමීරුකාව නාද කරයි මේ දාණයට වෙලාවයි අද දාණය පිළිල කරන්නේ බිම්බිසාර රජුගේ ඇමතිවරු පිටිස ධර්ම සාකච්ඡාව මදකට නිමා කළ රහතුන් වහන්සේලා පිළිවෙලින් දාන ශාලාවට වඩිතී